අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සිත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල යහපාලනය ෆේල් අගමැති කියයි ගෝට ෆේල් මනෝ කියයි මෙවර අයවැය ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කිරීමක් හඳුන්නේ ටිකෙන් චෝදනා මාධ්‍යට අත තියන්න එපා විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් පසුගිය යහපාලන ආණ්ඩුව මුළුමනින්ම ෆේල් බවත් ඒ තුලින් රටක් ජනතාවත් අසමත් කිරීමට ඔවුන් උත්සාහගත් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැලණිගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් කැලණිගඟ දකුණ ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය දෙවන අදියර විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා සමරු පළකේ නිරාවරණය කිරීමෙන් අනතුරුව කැලණි දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජල පෛත්‍රාගාරය මහජනතාව වෙත විවෘත කිරීමයි මෙලෙස අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන මෙම ව්‍යාපෘතියට වැය කර ඇති මුදල රුපියල් මිලියන 32,700ක් මෙම අවස්ථාවට වාසුදේව නානක්කාර ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජල සම්පාදන අමාත්‍යංශ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැව්ටු මහතාද එක්ව සිටියා ඉන් අනතුරු පැවති උත්සවයේදී ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා විසින් 2021-25 කාලය සඳහා ජල සම්පාදන මණ්ඩලයේ අරමුණු සහ සැලසුම් විදහා දැක්වෙන සාමූහික සැලසුම අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා අද අපිට ඉතාම වැදගත් දවසක් අද ජනාධිපතිතුමා රට බාරගෙන වසරක් සම්පූර්ණ කරන දිනේ අද 2019 නොවැම්බර් මාසේ 17 වෙනිදා අපිට බාර දුන්නේ ඉතාම අමාරු රටක් එදා බාර දුන්නේ යුද්ධයක් නතර කරලා ජනතාවට නිදහසේ යන්න එන්න පුළුවන් රටක් 2015 අපි මේ රට බාර දුන්නේ රටන වටිනාකම ඓතිහාසික වශයෙන් ඉහළ ලංගවල 2015 ආණ්ඩුව එතෙක් අපි මේ මහ පොළොවේ කරලා තිබුණ සියලුම ව්‍යාපෘති වලින් පාලි ගන්න පටන් ගත්තා අපෙන් විතරක් නොවේ අපි ඊද කරපු ගොඩනැගිලි වලින් උපලි ගත්තා. බත්තල ගුවන් තොටුපළ වී ගබඩා කරා. මාතෘ භූමිය ආරක්ෂා කරන්න යුද්ධයට ගිය රණවීරව අපරාධකාරයෝ හැටියට සැලකුවා. මේවායේ ප්‍රතිඵල ආවා. 2010න් පස්සේ එක බෝම්බයක්වත් පත්තු වෙන්නේ නැතිව ආරක්ෂා කරපු රටේ පාස්කු ඉරිදා ලෝකෙටම ඇහෙන්න බෝම්බ පිපිරුණා. ෆේල් කරපු රටක් අපිට බාර දුන්නේ. අපිට දැන් දෙපැත්තක වගකීම් ඉතිරි වෙලා තියෙනවා. 2015න් පස්සේ බිල්දාපුර රටේ ආයි ගොඩනගන එක. අනෙක් අර්බුදයේ තමයි ලෝකෙටම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන COVID-19 අර්බුදයට මුහුණ දෙමින් මේ රට ඉදිරියට ගෙන යන එක. COVID-19 අර්බුදය නිසා රටට වෙච්ච හානිය, යුද්ධෙන් වෙච්ච හානිය වඩා බරපතලයි කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි. අපි වසරකට ඩොලර් බිලියන 4කට අධික ණය ගවන්න ඕන. අපි ඒ ණය ගෙව්වා. අපිට දවසකට PCR පරීක්ෂණ 10 ගණනක් කරන්ඩ මිලියන 100 ගණන් වෙන් කරන්ඩ සිදු වෙලා තියෙනවා. සියලුම ව්‍යාපාරවලට සාන දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුවේ සේවකයෝ ලක්ෂ 15කට නියමිත වෙලාවට පඩි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. යහපාලන ආණ්ඩුව ජංගම දුරකරණයට අය කෙරුවා 125ක බද්දෙන් ඉඳන් ජනතාවට බලපාන බදු වර්ග 13ක් අතහැරලා භාණ්ඩාගාරයට ලැබෙන තියෙන සියලුම ආදායම අතහැරලා තමයි අපිට මේ තරම් සාන දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ ජනතාව අසමත් ජාතියක් කියලායි විරුද්ධ පක්ෂය හැමදාම හිතාගෙන හිටියේ මේ රටේ ජනතාව ෆේල් කියලා හිතාගෙන තමයි රටේ හැම දෙයක්ම පිටරටින් ගෙනාවේ හැම ආයතනයක්ම විකුණලා දැම්මේ රට ෆේල් කියලා හිතාගෙන යහපාලනය ෆේල් කරපු රටේ ජනතාව සමතුම් බවට පත් කරනවා අපේ රටේ විශිෂ්ට සමාර්ථය අරන් දෙනවා වත්මන් ආණ්ඩුව මේ වන විට මාධ්‍ය මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. වර්තමාන රජය තමන්ගේ නොහැකියාව සහ අකාර්යක්ෂමතාවය තුළ රට වැරදි මාර්ගයට ගෙන යන මොහොතක රජය විවේචනය කරන මාධ්‍යවේදීන් සිරගෙදරට කැඳවාගෙන යෑමේ මහා මාධ්‍ය දඩයමක් ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යනවා. සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ ප්‍රකාශ කර තිබුණේ තවදුරටත් මාධ්‍ය නිදහස තහවුරු කරන බවටත් සියලුම බාධා ඉවත් කරන බවට. නමුත් මාධ්‍යවලට විරුද්ධ වෙල්ල කරන අද මහා මෙහෙයුමක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යනවා. කිසිසේත්ම මාධ්‍ය දඩයමට සමගි ජන බලවේගයේ අපි විපක්ෂයක් හැටියට ඉඩ දෙන්නේ නැහැ.
ආණ්ඩුවට මම කියන්න කැමති කරුණා කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හොඳින් කියවලා බලන්න. Tamanṭa රිසි මතයක් පළ කිරීමේ නිදහස උත්තරීතර නීතියෙන් තහවුරු කරලා තිබෙනවා. එවන් මොහතක රජයට මාධ්‍ය දඩයම් ක්‍රියාත්මක කරන්නට කිසිම හැකියාවක් ඇත්ත වශයෙන්ම ඉතාමත්ම නිර්දය ලෙස මාධ්‍ය ප්‍රහාරයන් වලට ලක්වුණු පුද්ගලෙක් මම. නමුත් ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නට අපි කවදාවත් කටයුතු කළේ නැහැ. මාධ්‍ය ශාස්ත්‍රයට අත තබන්න එපා. බෙවර අයවැය තුලින් වතුකම්කරු ජනතාවට ලබා දෙන බව පැවසූ රුපියල් දහසක දෛනික වැටුප සහ සෙසු යෝජනා අසත්‍යක් බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. ඒ කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් වතුකම්කරු ජනතාව ගැන කතා කරා. අවසන්තුමා කිව්වා ළමණ ජනවරි මාස 21 ජනවරි මාසෙට දවසේ වැටුප හැටියට රුපියල් 1000ක් වතුකම්කරු ජනතාව ලබා දෙනවා කියලා දිනනවා. ඉතින් මම කියන්න කැමති ඒ 1000 වෙන්න ඕන මූලික වැටුප වෙන්න ඕන. එකද කරලා නැවි. ඒක එතුමා පැහැදිලි කරන්න ඕන. අනිත් එක මේතුමා කියලා කටවාන පෙර සභාගම අයිතිකරුන් ඔන්ලයින් මාධ්‍යම කරලා කියලා තිනවා. අපිට කරන්න බෑ කියලා. අපි එක සාකච්ඡා කරේ නැහැ කියලා. අපි එකක නැහැ කියලා කියලා තිනවා. ඉතින් මොකද්ද මේ අගවත්තුමාගේ ආණ්ඩේ උත්තරේ? මෙතන තමයි පේන්නේ අපිට ගෝට ගාණ්ඩෝ ෆේල්. දැන් අපි අගමැතිවරු කියන කැමැති කරුණා කරලා ආණ්ඩ මුදලෙන් කරන්න මේක. හාමුදුරු දෙන්නේ නැහනේ. අපි ප්‍රාර්ථනා කරනවා වම් ප්‍රාර්ථනා කරන හොඳ අදහසක්. අපි මේ විපක්ෂිකල ඔක්කොම විරුද්ධ කතා කරනවා. හරි හොඳයි. රුපියල් 1000 අනිවාර්යෙන් දෙන්න ඕන කියලා ගරාගමතුමා 2019 දී කිව්වා 2020 ජනවාරි දෙන්නම් කියලා. කොමරේ දැන් අවුරුද්දක් ඉවරලා 2021 ජනවාරි දෙන්නම් කියලා දිනවා. බොහොම හොඳයි. වතුකර ජනතාව පඩි වැඩි වෙනවා නම් පළවෙනි සතුරු වෙන්නේ මම. කිසි ගැටලුවක් නැහැ. මූලික පඩි 1000 අනිවාර්යෙන් දෙන්න ඕන ජනවාරි පළවෙනි දා ඉඳලා. ඒක හොඳයි. නමුත් ඒ ක්‍රියාත්මක කරන්න ඕන. 2020 වගේ බෑ. 20 ජනවාරි වගේ බෑ. රුපියල් 850ක් අපි මේ ගිවිසුම් අස්සන් කිරීමේදී ලබා දෙනවා. රුපියල් 250ක් තමයි දෙන්න තියෙන්නේ. ඩාක් නෙවෙයි. ඒ රුපියල් 250 දැන් ජනවාරි පළවෙනි දවසේ දෙන්නම් කියලා කීකරු අගමැතිතුමා පාර්ලිමේන්තේ කිව්වා. පෞද්ගලික අංශයේ ඇයට ඒ තිබුණු වරප්‍රසාදය අවුරුදු 55න් විශ්‍රාම යාමට අවශ්‍ය නම් ඔවුන්ට ඒ තිබුණු වරප්‍රසාදය රජය අවහිර කරලා දෙනවා. ඒ වෙනුවටත් නෙමෙයි රජය මේ සේවකින්ගේ EPF අරමුදල් වලට තට්ටුව දාන්න තමයි මේ කරලා තියෙන්නේ. ඒ නිසා පෞද්ගලික අංශයේ සේවය කරන සියලුම සේවකින්ගෙන් ව්‍යවසායකින්ගෙන් ව්‍යාපාරිකින්ගෙන් ඒ වගේම ආයතන වලින් සමාගම් වලින් අපි කියනවා මේකට විරුද්ධව සටන් කරන්න වෙනවා. දැන් මේක අපි සම්පූර්ණයෙන්ම ගත්තොත් මේක විතර වීර කාව්‍ය ග්‍රන්ථයක්. ජනතාව නින්දට දාපු එකක් මම නම් කාලෙකින්ම දැකලා නැහැ. අවුරුදු 20ක අයවැය ඉතිහාසය බැලුවොත් සාමාන්‍යයෙන් ආදායම ඉහළ යන්නේ 5%කින් 10%කින් හෝ 15%කින්. දැන් බොරුවක් කරනවා වුණත් බොරුවක් හරියට කරන්න එපැයිනේ. අපි කියනවා අපිට ධන වර්ධනයක් තියයි කියලා 20යි 20. මොනවා කියනවද මන් දන්නේ නැහැ. දැන් අපි බලමු. ඉන්දියාවේ වර්ධනය ඍණ 10.3යි 20යි 20. ඉන්දුනීෂියාවේ ඍණ 1.5යි. ජපානයේ ඍණ 5.3යි. කොරියාවේ ඍණ 1.9යි. මලේසියාවේ ඍණ මුළු ලෝකෙම ඍණ ගිහිල්ලා ලෝක ආර්ථිකය ආසියාවේ ආර්ථික විශාල ලෙස ඍණ ගිහිල්ලා අපේ ලොක්ක මොනවද මේ කියන්න හදන්නේ රටට මොකද්ද මේ කරන බොරුව මේ අයවැය හදලා තියෙන්නේ කාටද තමන්ගේ ජාවාරම් කරුවන්ට තරව් කරුවන්ට ගජමිතුරන්ට හදලා හැබැයි මේ රටේ කොවිඩ් වසංගතයෙන් පෙළෙන බහුතරයක් පොදු ජනයාට ගැන එකේ අල්පමාත්‍රකවත් ඒ අයගේ ප්‍රශ්න ගැන ආමන්ත්‍රණය කරන්නට බැරි වෙලා තියෙනවා. මේ අයවැය වාර්තාවේ එක ඡේදයක් පමණයි තියෙන්නේ වසංගතය ගැන. අපි පිළිගන්නේ අයවැයේ වැඩි බරක් දාන්න තිබුණේ මේ රටේ මේ කොවිඩ් වසංගතය කළමනාකරණය කිරීමටත්. වත්මන් විපක්ෂ ජනතාවට විහිළු සපයන දුර්වල විපක්ෂයක් බවට මේ වන විට පත් වෙති බව අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ අයවැය දිහා බලලා අපි දකිනවා ඊයේ දවසේ විශේෂයෙන්ම ටෙලිෆෝන් එකේ පක්ෂය සමගි ජනබල වේගයේ පක්ෂයේ අයගේ යම් යම් ප්‍රකාශ අපිට අහන්න ලැබුණා. ඉතින් අපි අහනවා මේ කතා කරන අයගෙන් මුන්නාන්සලා අවුරුදු 5ක් මේ රට පාලනය කරපු අය. ඒ බාරගත්තු රට අවුරුදු 5ක් පාලනය කරලා අයවැය ලේකන 5ක් ඉදිරිපත් කරපු ඒ රජයෙන් අපි අහනවා ජනතාවට ලබා දීපු සහන මොනවද? රටේ ආර්ථිකය වෙනුවෙන් කළේ මොනවද? ඒ වෙනුවෙන් තමුන්නාන්සලා කරපු දේවල් හරියාකාරව ජනතාවට ඉෂ්ට කරා නම් යහපාල ආණ්ඩුව පාස් වෙන්න ඕන. නෑ යහපාල ආණ්ඩුව ෆේල්. යහපාල ආණ්ඩුව අසමත්. අසමත් නිසා තමයි යහපාල ආණ්ඩුව බොහොම පැහැදිලිව ජනතාව ගෙදර හැරියේ. ඒ නිසා කරුණා කළා අපි කියනවා බොහොම පැහැදිලිව මේ විපක්ෂය අද ජනතාවට ඉතිහාසයේ කරපු අපරාධයට වැඩිය අද තවත් අපරාධ කරන තත්ත්වයට මේ විපක්ෂය පත් වෙලා තියෙනවා. මේ විපක්ෂය අද අපි දකිනවා ජනතාවට වීරු සපේන විපක්ෂයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එක වෙලාවකට අපිට පේනවා
මුඛාවරණ දාගත්තම ඒකෙත් ලේබලයක් ගහගෙන එන. ඒ තරමට අද මේ විපක්ෂය තුට්ටු දෙකේ විපක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. ඉදිරි වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය වර්තාව තුලින් වත්මන් ආණ්ඩුවේ නොහැකියාව පෙන්눔 කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එම කතා මේ බව සඳහන් කළා. जनता बलापुरतुना मे द्रिपात का नायव्यय मेन मे जनता अत्यावश्य अवश्यताष्टकन कोई वसांगतिम पीडावट पत्ल सियलु जनकोटस्वल्ट साधारण विसंधुम द्रिपातेन केटिकालीन योजना सह दिगुकालीन स्थावर इलंग अवृद्धे आंडुए दैक्म कुमाग्दीन पिलिबंधव साकाच्चावा किद्रिपत्ते नमुतरम दखिन्नतीन देतमय अर सांप्रदायिक अयव्यय किद्रिपत्करण क्रमेटम वियदम योजना माला वा किद्रिपत्कलतीन एसंधा आंडुव පියල් බිලියන 3500 වෙන බව කියලා තියෙනවා. නමුත් ඒ වියදම් කරන මුදල් උපයගන්නේ කොහොමද කියන ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් වෙලා නැති අයවැයක් හැටියට තමයි මේ අයවැය පේන්නේ. ආණ්ඩුවට උත්තර නැති අයවැයක් හැටියට තමයි අපිට දකින්න තියෙන්නේ. ආණ්ඩුව මූණ දෙන ආර්ථික අර්බුදය, ණය අර්බුදය, ඉස්සරහා ආණ්ඩුවේ තියෙන අසරණකම, බැරිකම නොහැකියාව පේන අයවැයක් හැටියට තමයි මේක පේන්න තියෙන්නේ. 2019 අගවෙද්දි රුපියල් කෝටි 130315 සමස්ත ණය බරක් තිබුණා. ඒක මේ පහුගිය අවුරුද්ද වෙනකොට දැන් මේ ගත කරන කාලය තුළද රුපියල් කෝටි 142610ක් වෙලා තියෙනවා. එහෙම තියෙද්දී ආණ්ඩුව දැන් ආයේ කෝටි 30000ක් තව ණය ගන්න බලාපොරොත්තු වෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. ජනතා වේමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.